signature makemai jayagamu sri lanka july 2013 kilinocchiya madhya mahavidyalaya kridangane edi mamme panata gana neme katha karanne ada ratata avashya karana moolika deyak gana dan me rate janadhipati mathiwarne තව මාස කිහිපයකින් පවත් කරනවා. දැන් මේ ජනාධිපති මැතිවරණය පවත් කරනකොට මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කිසිම හොරකම් නොකරපු මිනිස්සුන්ව පත් කරන්න කියලා. ඒවලන් කියන්නේ මිනිස්සු කියන දේවල්. අරගලයා ආවෙත් ඒකයි. ඉතින් ඒක නිසා දැන් අයි අපි අපේ පක්ෂේ එපා කියද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ඡන්දෙ දුන්නා. මොකද ඒ වෙලාවේ මම හිතුවා මේ ඉල්ලපු අනිත් අයට වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්තයා සුදුසුයි කියලා. ඇත්තටම එතුමා ඒ කාර්ය පොලින් නැතුව කරගෙන යනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ආර්ථිකය ගැන මම දන්නේ නැහැ. මට ලොරියක් දුන්නොත් මේ ලොරිය ගලවලා හයි කරන්න පුළුවන්. රබර් ගහක් දුන්නොත් රබර් ගහ කපන්න පුළුවන්. ඒ ආර්ථිකය ගැන දන්නේ අපේ හර්ෂා සිල්ලම එතුමා දන්නවා. ඉතින් එතුමාට මම කියන්නේ ඔබතුමා කරුණා කළා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද ඔබතුමා ආර්ථිකය හරියට කරයි කියලා තමුන් වැරදි මිනිස්සුන් ළඟ තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඡන්ද දෙන්නේ නැහැ. ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇයි මං එහෙම කියන්නේ? මං එහෙම කියන්නේ දැන් මේ ළඟදී රැස්වීමක් තිබ්බ කඩුතර. ජූලි 7 වෙනිදා. ජූලි 7 කියන්නේ රණවීර මන්ත්‍රීතුමා බොහොම භයානක දවසක්. ජූලි 7යි. ඒකෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සභාවේදී කිව්වා එතුමාට මේ පාලනය හරියට ගෙනියන්න නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා ඉංගලන්තේ මහ බැංකුවත් කඩන්න කියලා. අපි ওই පැත්තේ ඉන්නකොට අපි තමයි ගැහුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කැඩුවයි කියලා. එතකොට ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තේ අපි නෙවෙයි. ඒත් ඉතින් මේ පැත්තේ ඉන්නේ නැහැ තමයි. ඒගොල්ලන්ට තමයි ඒත් මැතිවරණයක් වෙලා. මැතිවරණයක් වෙලාදී ඒ දේ කරා. එතකොට මං කියන්නේ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. ඒක කියන්නේ බෑ. බොරුවට මේ මම හොඳයි මම සුදනයි කියන්න බෑ. අපි ඔක්කොම හොරු. නමුත් මං කියන්නේ මේ පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම මාට වර ගහලා තියෙනවා. ඉතින් මම කියන්නේ මෙච්චරයි. මං කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් එදා වේදිකාවේ හිටියා විශාල පිරිසක්. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ හදවතේ නායකයා. එතුමාට මම ගෞරව කරනවා. එතුමා නොහිටින්න මේ යුද්ධය අවසන් කරන්න බෑ. කිසි කෙනෙක් ඒ වගේ තීන්දුව ගන්න නෑ. මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනම දෙයකට මම බෙල්ල දීලා එතුමා ගැන මම කතා කරන්නේ. එතුමා මේ රටේ විශාල සේවයක් කරා. එතකොට සුප්‍රීම කෝට්ටු සාවියෙන් නඩු තීන්දුවක් දුන්නා මේ ආර්ථිකය නැති කරේ රාජපක්ෂලා 3 දෙනෙක් කියලා. ඒ 3 දෙනාත් හිටියා. මම කිව්වා ආණ්ඩු දෙන්න එපා ගෝඨාභය මහත්තයාට ජනාධිපති අපේක්ෂකම්. මේ ඉන්න අය දුන්නා. මොකද උනේ? කැරල් එනකොට පැනලා දිව්වා. රටේ තිරියේ. ඒ මහත්තයා තිරියයි. තව මේ රටේ ඉංගලන්තයේ ඉස්පිරිතාලවල කුණු විසිකරන්න දැනක් නැතුණා. ඒකෙන් දුන්නා මේ ලංකාවේ එක්තරා ව්‍යාපාරිකයෙකුට ගේන්න. එයා ඉංගලන්තයේ ඉස්පිරිතාලේ කුණු මේ ලංකාවට ගෙනා. මතකනේ අර කුණු ගඳක් ගහගෙන තිබ්බා ඒ කාලේ. කොච්චර මිනිස්සු මැරුණාද ඒ කුණු ගෙනාවා මෙයාට. ඒතකොට ඒ වගේ මුදල් වලට කෑදර මිනිස්සු පිරිතර ඉස්පිරිතාල වල කුණු ලංකාවට ගෙනාවන එයත් ඉතියා ඉස්සරහා. හරි තව හොඳ මාතෘත් හිටියා. දැන් මම දන්නවා මේ අපි ගාල්ලේ දිස්ත්‍රික්කේ අපි කාර්යවසන් මහත්තයාගේ පවුල කෙනෙක් හිටියා. ඒ වගේ හොඳ මාතෘ හිටියා. ඊට පස්සේ රෝහිතාබේ ගුණවර්ධන මහත්තයා හිටියා. රෝහිතාබේ ගුණවර්ධන මහත්තයා
යාගේ තියෙන්නේ මේ පාර්ලිමේන්තු කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නැත්නම් ඇමති රෝහිත අබේගුණවත් දැන් ඉන්නවා අපේ දිස්ත්‍රික්කේ විදුර වික්‍රමනායක මහත්තයා අපේ රත්නසිරි වික්‍රමනායක මහත්තයාගේ පුතා අගමැතිතුමා එතුමාට කියන්නේ විදුර වික්‍රමනායක ඇමතිතුමා දැන් තමුන් වහන්සේලායි අපේ ජනාධිපතිතුමා කියනවා රත්තරන්ගෙන් අවසරයි රත්තරන්ගෙන් අවසරයි දැන් බලන්න ඒකේ දාලා තිබේ කමෙන්ට් ඔක්කොම ගැල මේ හොරු ඔක්කොම එක්කවු මේ රට විනාස කරනවා දැන් රත්තරන් කියලා හොරෙක් කළුතර දිස්ත්‍රික්කේ හිටියා මේ රත්තරන් නෙවෙයි හරි ඒ මාළ කඩපු හොරෙක් මේ එස්පි දිසානායක මහත්තයා දවසක් කිව්වා ඕන ගන්න මේ සභාවේ හොඳනම් කතා කරලා තියෙනවා කළුතරේ ඉඳන් අලුත්ගමට යනකන් ඔය මාළ කඩපු හොරු හිටියා නමුත් රත්තරන් කිව්වම අපිට මතක් එන්නේ අර හොරා. ඒතකොට දැන් ඒ වගේ හොරු කණ්ඩායමක්ද මේක ඉස්සරහ හිටියේ. ඒතකොට බලන්න මේ අයද ඊළඟ රට පාලනය කරන්න යන්නේ. කරුණා කරලා මේක කාටත් පොදුයි. අපේ අනුර කුමාර දිසානායක මහත්තයරත් මං කියනවා. ඔබතුමාටත් පොදුයි. මේක මේ අපේ දීසෙන් කුමාරයා අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාටත් පොඩි මේ රට පාලනය කරනවා නම් කරුණා කරලා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් කොරුංග ගාව ගන්න එපා. දබන ගමන ඉලෙක්ෂන් එක කෙනෙකුට බලන්න ඔක්කොම වේදිකාවල ඉන්නේ සියලුම හොරු ඉන්නේ. ඉතින් මේ වගේ ඇත් එක්ක මේ රට ගේන බෑ. සිංගප්පූරුව මොකද දිනුනේ? ලීකෝන් කිව්වා හොරගම් කරන්න නම් එන්න එපා. එයා ඉස්සලම වලේට ඇවිල්ලා එයාගේ යාළුවා තමයි හිරේට දැම්මේ. හොරගම් කළා. හරි? ඊළඟට ඔනෙස්ටි. ඒක මේ රටට අවශ්‍යයි. ඔබතුමාගේ පියා ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඇතුළත් මුදින මහත්තයා ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඉතින් අපි සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ශ්‍රේෂ්ඨ නායිකාව. ඉතින් ඒ වගේ හොරු වල්ලලා දාන්න නැත්තා. ඒ හොරුත් එක්ක නම් වැඩ කරන්නේ මේ රට දියුණු කරන්නේ කොහොමද? දැන් මේක ජූලි 7 වෙනිදා කිව්වේ අපේ මදුර විතාන මන්ත්‍රීතුමා අපේ ගමේ ඒ ගමේ කිව්වේ අපේ කළුතර දිස්ත්‍රික්කේ ඉඳන් අපිට ලොකු අපහාසයක් කරේ ලොකු අපහාසයක් කරේ. ඒ නිසා මම කියනවා මගේ නම් එකම අරමුණ ලබන ගමන මේ හුරුත් එක්ක මේ ගමන යන නායකයෝ ඉන්නවනම් ඒ නායකින් අපන්නන්න නව ලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුර නෑකම් කියන හොඳ මහත්තයෙක්ව අපි දානවා මේ හොරගම් නවත්තන්න. අපි මේ කාලේ අවසන් ඕන එකෙක් අපි බලාගෙන ඉන්නවා කොහොරේද හිරේද දැන් කවුද මිනිස්සු කෑ ගහලා අපේ සෞඛ්‍ය අමතුමාව දැම්මා. ඒ වගේ ලබන ගමන ආණ්ඩුවේ සෙල්ලම් කරන්න එන්න එපා. මමත් කොහොම හරි පාර්ලිමේන්තු දෙනවා. ඈ කරුණා කළ සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. කළුතර දිස්ත්‍රික්කෙන් හරි අපේක්ෂකෙක් අපි දානවා පාර්ලිමේන්තුර නෑගම් කියන කළුතර දිස්ත්‍රික්කෙන්. මොකද කළුතර දිස්ත්‍රික්කේ අපහාස කරපු නිසා ඒ අපහාස නැති කරන්න ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කෙන් පත් වෙයි කියන එක මම තමුන් අන්සර කියන්නේ. බොහොම ස්තුතියි. මම මේ ටික කතා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි.